ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයිමේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ලොවම බලා සිටි යුක්‍රේන රුසියා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වෙයි යලි හමුවීමේ බලාපොරොත්තුෙන් දෙපාර්ශ්වය විසිරෙයි නෞකාවක් අද රට පුරා දහවල් කාලයේ පැය 3ක විදුලි කප්පාදුවක් විදුලි අර්බුදය තවත් දින 4යිද ඇමති බැසිල් කැබිනට්ටුවේදී විදුලි බල අර්බුදයට මැදිහත් වෙයි ශ්‍රී ලංකාවට මාස 8ක් සඳහා පෙට්‍රල් ලබා දීමේ දිගු කාලීන ගිවිසුම එක්සත් අරාබි එමිරාජ්‍යයට එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ කාලය මාස 3කින් දීර්ඝ කරයි පනමායති කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ දීර්ඝ කරයි මාර්ගෝපදේශවල යම් ලිහිල් කිරීමක් බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් දීවරින්ට අනතුරු ඇඟවීම මහශිව රාත්‍රී දිනය අතයි ප්‍රථමයෙන්ම අවධානය යුක්‍රේන රුසියා අර්බුදය පිළිබඳවයි තුන්වන ලෝක යුද්ධයකට පාර කපා ඇති යුක්‍රේන රුසියා අර්බුදය සමතයකට පත් කිරීම සඳහා වන සාකච්ඡා ඊයේ ආරම්භ වුණා. සාම සාකච්ඡා ලෙස නම් කර තිබූ මෙම හමුව එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී යලි හමුවීමට බලාපොරොත්තු වෙන යුතුයයි දෙපාර්ශ්වයේ නියෝජිතයින් සාකච්ඡා මේසෙන් පිටව ගොස් ඇත්තේ. මෙම සාකච්ඡාව අතරතුරත් රුසියාව යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාර එල්ල කළ බවයි වාර්තාවන්නේ මේ අතර රුසියාවට ලෝකේ ප්‍රබල රටවල් විවිධ සම්බාධක පනවමින් සිටිනවා. ඒ අනුව ඩිස්නි සහ වෝන බ්‍රදර්ස් සමාගම් රුසියාවට චිත්‍රපට නිකුත් කිරීමද නවතා දමා ඇති බවයි වාර්තාවන්නේ. ඊයේ දින යුක්‍රේන් රුසියා අර්බුද තත්ත්වය පිළිබඳ සාකච්ඡා ආරම්භ වුණා. ඒ බෙලරුස් දේශ සීමාවේදී සාකච්ඡාවට පෙර යුක්‍රේන් ජනාධිපති සෙලෙන්ස්කි රුසියාවෙන් ඉල්ලා සිටියේ සාකච්ඡා ආරම්භයට පෙර ආයුධ බිම තබන ලෙසටයි. නමුත් එම ඉල්ලීමට රුසියාව යහපත් ප්‍රතිචාර දැක්වුවේ නැති බවයි යුක්‍රේනයේ පවසන්නේ. සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ මොහොතේදී රුසියාව සේනියෂ්ටික බලය තර කර තිබෙන බවද වාර්තා වෙනවා. සාම සාකච්ඡා අතරතුරත් කර්කියු කියෙව් නගර ආසන්නව විශාල පෙපිරීම් හඬ ඇසෙන්නට වුණා. සමගම මුළු නගර පුරා නැවතත් සයිරන් හඬ ඇසෙන්නට වුණා. සම සාකච්ඡා එකඟතාවයකින් අවසන් වූ බවයි වාර්තා වන්නේ. නමුත් එහිදී දෙපාර්ශ්වයම තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වී තිබෙන බව. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී නැවත හමුවීමට නියමිත බවයි රුසියාව ප්‍රකාශ කරන්නේ. මෙම සම සාකච්ඡා පැවැත්ුණේ රුසියානු හමුදා යුක්‍රේනයේ ආක්‍රමණයට මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසට යොදාගත් රුසියාවේ සමීප ශක්තිමත් මිත්‍ර රටක් වන බෙලරුසීදී වීමද විශේෂත්වයක්. මේ අතර යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය සම්බන්ධ සාකච්ඡා කිරීමට ජෝ බයිඩන් තම මිත්‍ර රටවල ජනාධිපතිවරුන් සමග දුරකථන මාර්ගයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බව අනාවරණය වෙනවා. ඒ අනුව කැනඩා අගමැති ජස්ටින් ට්‍රූඩෝ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, ජර්මානු චාන්ස්ලර් ඔලාෆ් ෂෝල්ස්, ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ, නේටෝ මහලේකම් ජේන්ස් ස්ටොල්ටන්බර්ග්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන් මීට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ. එසේම ඊයේ දින සාම සාකච්ඡා අවසන් වෙනවත් සමග රුසියාවේ දෙවන විශාලතම නගරය වන කර්කිව්හි නේවාසික ප්‍රදේශ කිහිපයකට බෝම්බ ප්‍රහාර දිගින් දිගටම එල්ල වී තිබෙනවා. එල්ල කළ ප්‍රහාර වලින් ඊයේ දින තුල යුක්‍රේන් වැසියන් 9 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එසේම ළමුන් 30 දෙනෙකු එම ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙනවා. 37 දෙනෙකු තුවාල ලැබූ බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර නව චන්ද්‍රිකා රූප මගින් හෙලි වී ඇත්තේ සතපුම් 40ක් පමණ දිගකින් යුතු රුසියානු හමුදා රථපෙලක් යුක්‍රේන් අගනුවරට උතුරින් ඉවාන් කියු නගරයට ඇදමින් තිබෙන බවයි. මේ අතර යුක්‍රේනයේ රුසියානු කතනාංක අවහිර කර ඇති බවටද වාර්තා වෙනවා. රුසියානු හමුදාව සිදු කරන සංනිවේදනය අඩාල කිරීමට මෙම පියවරගත් බවයි වාර්තා වන්නේ. මේ අතර කැනඩාව රුසියාවට එරෙහිව දැඩි තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව කැනඩාව රුසියාවේ සියලුම බොරතෙල් ආනයනය තහනම් කර තිබෙනවා. රුසියානු සියලුම බොරතෙල් ආනයනය තහනම් කළ G7 සමුළුවෙහි පළමු රට බවට ඒ අනුව කැනඩාව පත්වෙනවා. මේ අතර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්‍රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් ඉල්ලා සිටින බවද වාර්තා වෙනවා. යුක්‍රේනය රුසියාව
ආක්‍රමණයත් සමග ඊයේ දින රුසියානු පාපන්දු සමාජය සහ ජාතික කණ්ඩායම් FIFA සහ UEFA චැම්පියන් ලීග් සියලුම තරඟවලින් රුසියාව ඇතුළු කර ගැනීම තහනම් කරගෙන තිබෙනවා. ඒ අනුව යුරෝපීය පාපන්දු පාලක ආයතනය පවසන්නේ නැවත දැනුම් දෙනතුරු මෙම තහනම ක්‍රියාත්මක බවයි. එසේම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසන්නේ රුසියාවට සහ බෙලරුසියට ජාත්‍යන්තර තරඟ තහනම් කරන බවයි. ඩිස්ටිව් වෝනර් බ්‍රදර්ස් සමාගම යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට චිත්‍රපට නිකුත් කිරීම නවතා දැමීමටද තීරණය කර තිබෙනවා. හොලිවුඩේ ප්‍රධාන චිත්‍රාගාර දෙකක් ලෙසට ඩිස්නි සහ වෝනර් බ්‍රදර්ස් හඳුන්වනවා. රුසියාවට මේ වන විටත් ලෝකයේ ප්‍රබල රටවලින් සම්බාධක පණවමින් සිටිනවා. මෙම සම්බාධක හේතුවෙන් රුසියාව ප්‍රබල මූල්‍ය බිඳීමකට මුහුණ දෙමින් සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සම්බාධක නොතකමින් පුටින් මේ වන විටත් කර්කිව්, කියෙව් නගර ඇතුළු මුළු යුක්‍රේනයේම යුද පිටියක් බවට පත් කර අවසන්. රුසියා හමුදාව එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයකින් අද උදෑසන යුක්‍රේනයේ හමුදා බටින් 70 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වෙනවා. බල පුළුවන්කාරකම් පෙන්වන රුසියාව අහිංසක මිනිස් ජීවිතවල හුස්ම නතර කරමින් ඉදිරියට යනවා. මේ වෙද්දී සිවිල් වැසියන් වගේම යුක්‍රේනයේ වෙනුවෙන් සටනට පැමිණි විශාල පිරිසකට සිය ජීවිත අහිමි වෙලා. නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙස්ක් නගරයට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් සදහටම දැස් පියාගත් අහිංසක මිනිසුන් අද යුක්‍රේන පොළව යටට සදහටම යන්න ගියා. මේ වන විට රුසියානු සංචාරකයන් 11,460 දෙනෙකු සහ යුක්‍රේන් සංචාරකයන් 3,993 දෙනෙකු ශ්‍රී ලංකාව තුල රැඳී සිටිනවා. පවතින රුසියා යුක්‍රේන අර්බුද තත්ත්වයේ හේතුවෙන් ඔවුන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. विदेश कटियत अमात्य महाचार ज्वेल पीरिस महता अद एक्सर्चे मानव हिमिका कौनसिले हतलिस नववन ससिवार अमती मठ नियमित मेवर मानव हिमिका कौनसिले देवन अवधान यमुकर साकाचा किरी मठ नियमित व्याते श्रीलंका पीलीबंधव वीम विशेषत्व्या विदेश कड़ेतु अमात्य महाचार्य जीएल पीरिस महता एक्सत जातीन के मानव हिमिकम काउंसिल ए 49वन नित्य सचिवालय अद एमतीमट नियमिताय ए मेरठ वेलावेन पास्वरु देकाई तिहटाय एक्सत जातीन के महाकुमसारिस मिचेल बैचले श्रीलंकाव संबंधेन वन वार्ताव पासुकेदा प्रकाशयट पत्कल अतर एय एलमिन तुंवनदा सभागत किरीमट नियमिताय मेवर सचिवालय न्यायपत्रयट अणुव देवनुव अवधानयट योमु करमिन साकच्छा किरीमट नियमितवन्ने श्रीलंकाव वीम विशेषत्वय මෙරට හමුදා නිලධාරීන් 26 දිනකට මානව හිමිකම් කවුන්සිලයේ යුද අපරාධ චෝදනා එල්ල කර තිබෙනවා. මහ කොමසාරිස් වරියගේ අදාළ වාර්තාවෙන් ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමටයි යෝජනා කර ඇත්තේ. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අධිකරණ අමාත්‍ය අලිසා ප්‍රි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ වන විට මෙම සැසිවාරයට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටිනවා. මේ අතර සැසිවාරයේ පළමු දිනේ වූ ඊයේ දිනේදී අවධානයට යොමු කෙරුණේ රුසියා යුක්‍රේන ගැටුම පිළිබඳවයි. එහිදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් විමසීමක්ද සිදු කෙරුණා. රටවල් 47න් 29ක් ඊට කැමැත්ත පළ කළා. කෙසේ වෙතත් චීනය ඇතුළු රටවල් 5ක් අදාළ යෝජනාවට විරුද්ධවයි ඡන්දය පළ කළේ. කියුබාව, එරිත්‍රියාව, වෙනසුයිලාව යන රටවල්ද මෙම යෝජනාවට විරුද්ධව අදහස් පළ කළා. ඉන්දියාව ඇතුළු රටවල් 13ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියා. Namibia. We will abstain. Abstention. Poland. Yes. මෙවර යලකන්නේදී ගොවීන්ට සහනාධාර ලෙස ලබා දීම සඳහා බණ්ඩි පොහොර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර කාබනික පොහොර යොදා ගනිමින් සිදු කළ සාර්ථක පළතුරු වගාවක් පිළිබඳ හිඟුරුගුඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මෙවර යලකන්නේදී ගොවීන්ට සහනාධාර ලෙස ලබා දීම සඳහා බණ්ඩි පොහොර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙහිදී බණ්ඩි පොහොර ලෙස සුලභව යොදන පොටෑසියම් පොහොරක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 38,500ක් ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා. ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමය අනුගමනය කරමින් එම පොහොර ආනයනය කිරීමටයි පියවරගෙන ඇත්තේ. රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ ගොවීන් වෙත ඒවා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. හිඟුරක්කොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල්ලොය ප්‍රදේශයේ අක්‍ර 10ක පමණ භූමියක පවත්වාගෙන යන සාර්ථක පළතුරු වගාවක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. කාබනික පොහොර පමණක් යොදා කරමින් මෙම වගාව සාර්ථකව සිදු කර තිබුණා. ගල්ලොය සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සෙබළුන් මෙම ගස් ලැබු සහ කෙසල් වගාව පවත්වාගෙන යනවා. කෙසල් වගාව පමණක් නෙමෙයි මේ වගා භූමිය තුල තියෙන සියලුම වගාවන් පවත්වාගෙන යන්නේ කොම්පෝස්ට් වගාවෙන්. ඉතාමත්ම අති සාර්ථක
හෙසල් හෝ අනිත් සියලුම වගාව නිතාමත් අති සාර්ථක වගාවක් බවට පේනවා. සාර්ථකව කොමාරිකා වගාව සිදු කරන ව්‍යවසායකෙක් පිළිබඳ තොරතුරු අපට ගලින් පිදුනුවව ප්‍රදේශයෙන් වාර්තා වුණා. කේබී බණ්ඩාර දිසානායක මහතා වසර 10කට වැඩි කාලයක් කොමාරිකා වගාවේ නිරත වෙනවා. මෙම වගාව ඉතා පහසුවෙන් සිදු කළ හැකි බවටයි දිසානායක මහතා පැවසුවේ. ඕනතරම් කොමාරිකා තියෙන කට්ටියට වෙළඳපොලේ ගන්න. හැමදාම රුපියල් 5ට 10ට 4ට 7ට කොමාරිකා දෙන්නම් කියනවා. නමුත් හැබැයි මේකට අවසානේ සර්විස් එකක් දෙන්නේ කවුද කියන එක සම්බන්ධ මේකට අවසානේ වගකීමක් දෙන්නේ කවුද කියන එක සම්බන්ධව සහ නිවැරදි පැලයක්. මොකද අපිට හදන්න වෙන්නේ වියදම් කළ හදනකොට මේ එක පැලයක් වෙන්න පුළුවන්. අපිට එකම අක්කරයක අවස්ථාව දෙක කොමාරික හිටවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ අපි වියදම් කරලා. නමුත් ඒ එක අවස්ථාව අපි හරියට වියදම් කළ කොහොමද කොමාරික හිටවන්නේ කියන කාරණේ අපි විශේෂයෙන්ම පැලෙට වඩා එහා පැත්තෙන් අපි බලන්න ඕනේ. මොකද නිවැරදි පැල ලබා ගැනීමයි වැදගත්ම කාරණේ. ඉදිරි මාස 8ක කාලයක් සඳහා මෙරටට පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම කොන්ත්‍රාත්තුව එක්සත් අරාබියේ මීරාජ්‍යයේ ප්‍රධාන ආයතනයක් වෙත ප්‍රධානී කිරීමටයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රධාන ආයතනයක් වෙත ප්‍රධානී කිරීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතියද හිමි වුණා. කෙසේ වෙතත් රටේ මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජනතාව තවමත් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. නයවර ලිපි විවෘත කෙරුණු පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩ බැම ඊයේ දින ආරම්භ වුණා. එමෙන්ම හෙට දින ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් නෞකාවක්ද මාර්තු 4 වනදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 28000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක් රැගත් නෞකා දෙකක්ද පැමිණීමට නියමිතයි. මේ අතර ඉදිරි මාස 8ක කාලයක් සඳහා පෙට්‍රල් බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රධානී කිරීමට ඊයේ කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කෙරුණා. එම කොන්ත්‍රාත්තුව ප්‍රධානී කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ తాවකාලිකව ලියාපදිංචි කරගන්නා ලද සැපයුම්කරුවන් වෙතින් ලන්සු කැඳව ඇති බවයි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත්තේ. ඒ අනුව ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි එම දිගු කාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමිරාජ්‍යයේ MSOQ ට්‍රේඩින්ග් ලිමිටඩ් ප්‍රධානය කිරීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටද ඊයේ දින කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර දුම්රිය සහ බස් රථ සඳහා ඉන්ධන ලබා දීම කණිත නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට බහර දීමේ යෝජනාවක්ද ඊයේ දින කැබිනට් මණ්ඩල හමුවේදී ඉදිරිපත් වෙති බවයි තොරතුරු වාර්තා වන්නේ. මෙතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනපුරා ජනතාව තවමත් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ඉන්ධන පෙරවුම්හල් රැසක ඩීසල් නොමැතිකම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවයටද මේ වන විට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. පාලකයෝ කියන්නේ අමු හරජ්ජත උන් ලොකු 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 අහන වෙලා ඉන්න උන් ඩීසල් ටික ගාගෙන ඔක්කොම යනවා අපි තාම දුක් විඳිනවා 2500 ඩීසල් ගාලා අපි කොහේ යන්නද අපි මේ රවුමේ ගිහිල්ලා ඒ රවුමෙන් ඇවිල්ලා හෙට පොලිමේ ඉන්නකොට ඒ ඩීසල් ටික ඉවරයි මේ දැන් උදේ ඉඳන් පාන්දර දෙකට ආපු ලොරි පවා දිනවා මෙතන රජයට ඉතින් කියන්න තියෙන මිනිස්සුන්ව මෙහෙම අසරණ කරන්න එපා කියලා බලන්නකො මිනිස්සු එකපාරට මරලා දැම්ම නම් ඉවරයි මේව මිනිස්සු ටික ටික මරන්න අරගයි අපි ඉතින් අපි මේම දේක් බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් නම් කියන හැම තැනම තියෙනවා ඒක බැලුවත් හැම තැනම ෂෙඩ් වල තියෙනවා බස් වල කොන් දොස්තරල ඩ්‍රයිවර්ලා ඉන්නවා මේ උදේ ඉඳන් ඔයලා ඔයලා මේ සාම මේ මේ සැදීල පෙට්‍රල් ගාවම ගෙදරට දෙන්න මොනවද ජීවිතේන කොහොමද මත් දැන් මේ ඊයේ ඉඳන්ම පොලිමේ ඊයේ තාම මගදී නැතින් නෑ කිව්වා ඊට පස්සේ ආපහු වරෝගෙන ගියා දැන් මේ උදේ අරන් ඇවිල්ලා ඉන්න වාහන මග නතර වෙලා කෑන් අරන් ඇවිල්ලා ඉන්නේ ඒකයි මේ පොලිමේ කට්ටකාව අපි පාන්දර දැන් මේ දෙකේ විතර ඉඳලා පොලිමේ ඉන්නා දැන් අපිට අහන්න තියෙන්නේ උඹලට සැපද කියලා සෞභාග්‍ය දැක්කම නියමයි තමයි කියන්නේ ඊයේ කොළඹ ගියා එහෙනම් මේක පොලිම රුපියල් 1000 තෙල් දෙන්න කියනවා ට්‍රිපර් එකට රුපියල් 1000 තෙල් ගාන මොනව කරන්නද හොඳම හොඳම කරලා තියෙන දැන් මේගොල්ලෝ අද දින සියලු කලාප සඳහා පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු වෙනවා. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන කණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෝ පෞද්ගලික අංශයෙන් ලබා ගන්නා ලෙසට ජනාධිපතිවරයා ඊයේ කැබිනට් හමුවේදී උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර විදුලි කප්පාදුව මාර්තු 5 වනදා වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බවයි මුදල් අමාත්‍යවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.
පවතින විදුලි අර්බුදය හමුවේ අද දින පැය 3ක විදුලි කප්පාදුවක් සියලු කලාප සඳහා සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ABC කලාප සඳහා උදෑසන 8:30 සිට පසරු 5:30 දක්වා කාලය තුල පැය 3ක්ද PCට W දක්වා කලාප සඳහා උදෑසන 8:30 සිට පසරු 5:30 දක්වා පැය 3ක කාලයක්ද මෙලෙස විදුලි කප්පාදුව සිදුවනවා. විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊ දින පැවති කැබිනට් හමුවේදී විදුලි බල අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෝ පෞද්ගලික අංශයෙන් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. මේ අතර මාර්තු මස 5වනදා වන විට විදුලි කප්පාදුව නතර කිරීමට හැකිවනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දින කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බවටද තොරතුරු වාර්තා වනවා. ඉන්ධන විදුලි අර්බුදයන් සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. අද පෝලිංගානේ රටේ ජනතාව රස්සියාදු කරමි. අද ඒකෙනුත් ගසා ගන්න තමයි මේ කණ්ඩායම ලෑස්ති. මේ පවුල මෙදුවරන තියන්නේ නැතුව ඉස්සරහට වෙනත් ක්‍රමවලින් මේ රට ගෙනියන්න හදනවා නම් රටේ ජනතාව පීඩාවට පත් කරමින් මම ඔබට කියනවා අපි ලෑස්ති සමගි ජන බලවේගය පාරට බහලා හරි මේ කල්පාලනය පළවා හරින්න අපි ලෑස්ති. දැන් නෑ බෑ කියන වැරින්නේ වෙන මොකුණත් නෑ. ඉඳලා එල කේපංගු පුළුවන් කියලා නේද? මේ මේක පරිණ පෙට්‍රල් නෑ. ඔන්න ඊට පස්සේ පෙට්‍රල් ටික අර කවුද සසෝක ලංකාවේ තියෙන මන්ත්‍රීතුමගේ බූලි වල දාන ගෙවල් වල තියාගෙන ඉන්නවා. ඔයන්ට බලහසක් නෑ. සෞභාග්‍ය මෙන්න ප්ලේන් දෙක කියලා හිතුවොත් එහෙම අපි පයිලට්ටත් බයිනෝ එන්ජිමකුත් කැඩලා කියලා කියනවා හැබැයි වැටෙන්නේ අපිත් එක්කම නේද පයිලට් විතරක් වැටෙනවද නෑ අපි හැමෝම වැටෙන්නේ ශිවදවියන් උදෙසා කුද පූජා පවතුමින් Hindu බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිවරාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා ඒ වෙනුවෙන් සියත අප තබන සටහනයි මේ ප්‍රධානතම දෙවියන් ලෙස සැලකෙන්නේ ශිව දෙවියන්. Hindu භක්තිකයන්ගේ විශ්වාසය වන්නේ ශිව දෙවියන් සියලුම ජීවරාශිවල උන්නතියේ පියා බවයි. කන්ද පුරාණයට අනුව ශිව දෙවියන්ගේ හැඩයක් නොමැති අතර වරක හිරු කිරණක් ලෙස හෝ වරක හිරුගේ සේයාවක් ලෙස සලකනු ලබනවා. උමයංගනා විසින් ශිව දෙවියන්ට කළ පුද පූජාවල ප්‍රතිඵලයක් ලෙස මහා බ්‍රහ්මයාට නැවත මැවීමේ බලයේ හිම වූ රාත්‍රිය මහා ශිවරාත්‍රිය ලෙස හඳුන්වන බව Hindu පුරාණයේ සඳහන් වෙනවා. එම රාත්‍රියේ උපවාසයේ යෙදෙමින් ශිව දෙවියන්ට පුද පූජා පවත්වන්නන්ට මෙලොවදී පරලොවේදීත් නොඑක් සැප සම්පත් ලැබෙන බව Hindu බැතිපුතුන්ගේ විශ්වාසයයි. ඒ හේතුවෙන් ලෝපුරා Hindu බැතිපුතුන් නිදි වර්ජිතව සිට මහා ශිවරාත්‍රී දිනේ මහා භක්තියෙන් යුතුව ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වනු ලබනවා. මෙම දිනේදී ශිව දෙවියන් වෙනුවෙන් උපවාස කිරීම Hindu භක්තිකයන් සලකන්නේ මහා ආනිශංස ලැබෙන්නක් බවයි. ශිව රූපයේ කිරිවලින් නැහැවීම, ආලෝක පූජා පැවැත්වීම ආදී මගින් මහා ශිවරාත්‍රියේදී Hindu බැතිපුතුන් ශිව දෙවියන්ට පුද පූජා පවත්වනවා. ශිව දෙවියන් වෙනුවෙන් මෙලෙස පුද පූජා පැවැත්වීම තුළින් මෙලොවදී කළ පව් පවාරණය වීම සිදුවන බවද Hindu බැතිපුතුන්ගේ විශ්වාසයයි. මේ අතර මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා සුභාෂ් ශිංෂණ පණිවිඩ එක් කර තිබෙනවා. සියලු දෙනා පීඩාවෙන් මුදා ගැනීම යනු මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය දිව්‍යමය ප්‍රාර්ථනාවක්. ශිව දෙවියන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමින් යදුම් පවත්වමින් හා භාවනා යෝගීව සිටමින් මහා ශිවරාත්‍රී දිනේ අත්කරගත් අධ්‍යාත්මික ශක්තියින් සමස්ත සමාජයට එල් වී ඇති අභියෝග ජය ගැනීමට ආශිර්වාදයේ එක් කරනු ඇතැයි යන්න සැමගේ අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර සුභාෂ් ශිංෂණ පණිවිඩයේ දැක්වෙන්නේ විවිධ ජන වර්ග හා ආගම් සමග එක්ව කටයුතු කිරීම තුළින් ඔබට මෙන්ම රටටද යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. එවන් ශක්තිමත් අනාගතයක් උදෙසා ජීවත් වීමේ අභිලාෂයන් නිවැරදිව මුදුන් පමුණුවා ගැනීමට මහා ශිවරාත්‍රී දින උපවාසයේ ඉතා වැදගත් බව යන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ සුභාෂ් ශිංෂණ පණිවිඩයේ සඳහන් වන්නේ.
සිත නිශ්චිත අරුමුණක පිහිටවා ගනිමින් ලෝපුරා ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිබුතුන් මේ දිනේ උත්කර්ෂවත් ලෙස සමරන අතර මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වෙන ප්‍රඥා ආලෝක පැතිරේවායිද ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය දයාව සංවිධාව උදෙසා මග කියන අර්ථපූර්ණ මහා ශිවරාත්‍රියක් උදා වේවා යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ සුභාශිංසන පණිවිඩයේ සඳහන් වන්නේ මේ අතර හින්දු බැතිබුතුන් මහත් හරසරෙන් මහා ශිවරාත්‍රී දිනේ සමරනු ලැබුවේ මේ ආකාරයෙන් කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශෝ තවත් දීර්ඝ කර තිබෙනවා. අද සිට එළමෙන 31 වනදා දක්වා එය ක්‍රියාත්මකයි. අදාළ මාර්ගෝපදේශෝ ලිහිල් කිරීමක් මෙවර සිදු කර තිබෙනු දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් ජනතාව තවදුරටත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය අංශය අවධාරණය කරන්නේ. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවරගෙන තිබෙනවා. ඒ අනුව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට එළමෙන 31 වනදා දක්වා වළංගු වෙනවා. එසේම මෙතෙක් COVID වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී තිබූ අංශ ගණනාවක යම් ලිහිල් කිරීමක් සිදු කර තිබෙනවා. ආපනශාලා සාප්පු සංකීර්ණ මූල්‍ය ආයතන ශරීර සුවතා මධ්‍යස්ථාන අවමංගල්‍ය උත්සව උපකාරක පන්ති විභාග පැවැත්වීම ඇතුළු කටයුතු වලදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙමින් ජනතාව කටයුතු කළ යුතුය. එසේම සතිපොළ විවුර්ත වෙළඳාම් හා ජංගම වෙළඳාම් සිදු කිරීමේදී ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විවාහ මංගල උත්සව සඳහා උත්සව ශාලාවේ ප්‍රමාණයෙන් 75%කට සහභාගී වීමටයි අවසර ලබා දී ඇත්තේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 996 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 646,034 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දවසේ ළමා රෝහලේ කොවිඩ් හැදිච්ච ළමයි සෑහෙන ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. හැමදාමත් කොවිඩ් රෝගීන් ළමා රෝහලට වාර්තා වෙනවා. අද වෙනකොට අපි පරීක්ෂණයක් කරලා බැලුවා රෝහලේ ඉන්න දරුවන්ගේ දෙමව්පියෝ ගැන. දැනට ඉන්න දරුවන්ගේ දෙමව්පියන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක්ම බූස්ටර් එන්නත ලබාගෙන තිබුණේ නැහැ. සමහර දරුවන්ගේ දෙමව්පියෝ එක එන්නකක්වත් ලබාගෙන නැහැ. ඇත්තට අපිට මේ පරීක්ෂණය මගින් නිගමනය කළ හැකි වන්නේ බූස්ටර් එන්නත ගත්තේ නැති දෙමව්පියන්ගේ දරුවන්ට ඉතාම පහසුවෙන් කොවිඩ් රෝගය වැළඳිය හැකි බවයි. කොවිඩ් ආසාදිත තවත් මරණ 32ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. මියගිය පුද්ගලයා අතරට වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලින් දෙදෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,222ක් ලෙසයි. මේ අතර සිය වෘත්තීය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීමත් සමග සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයකට සූදානම් වනවා. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ කාලය මාස 3කින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙන්රත් මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාස 26 වෙනි දින පිහිටවනු ලැබූ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය සඳහා ලබා දී තිබූ කාලය ඊයේ දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකොඩ අත්තේ ඥානසාරි හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතුව එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට හා විද්වත් මණ්ඩල වලින් අදහස් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් එම ජනාධිපති කාර්යසාධක බලකායේ කාලය දීර්ඝ කිරීමටයි පියවරගෙන තිබුණේ. ඒ අනුව එක් රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ කාලය මාස 3කින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙන්රත් මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ දිනේ නිකුත් කළා. ඒ අනුව අද දිනේ සිට එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය තවත් මාස 3කින් දීර්ඝ වන අතර එම කාලය තුළ බලකායේ කාර්යයන් සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් තුළ කාර්යක්ෂම ලෙස දුකර අවසන් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්.
වාද්දුව මොල්ලිගොඩ රණසාර මාවතේ නිවසක ගින්නක් ඇති වී තිබෙනවා. ගින්නෙන් නිවසේ කොටස් විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දුව පොලිසිය සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කාලුගුණ විද්‍යාල දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනුතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සඳහා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද දකුණු අන්දමන් මුහුදු ආශ්‍රිත පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවයි ඔවුන් පවසන්නේ. මෙම මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං ඇතිවිය හැකි බව කාලුගුණ විද්‍යාල දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් නැවත ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ තුල දීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. පුවත්නිමයි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.